අයිබෝවන් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහණී සව 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත සාම්ප්‍රදායික ජන ජීවිතවලට බාධා කරන්න එපා රාවණාකන්දට ගිය ජනපති නිලධාරීන්ට කියයි බස්නාහිරින් එළියට යනවා නම් නිට්ටඹුවේදීත් මීගමුවේදීත් කොස්ගමදීත් බේරුවලදීත් රැපිඩ් ඇන්ටිජන් රජයේ අධිනීතිඥ නිෂාරාට පාස්කු කොමිසමේදී අවවාදයක් ඥානසාර හිමි පසිකට කර රතන හිමි කොඩියේ mantri අසුනේ ඉඳගනි කටුනායක සොසේජස් ෆැක්ටරියේ හරක් මරන්නේ නැහැ නිෂ්පාදකයාම කියයි ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් වලත් හඳුනා ගන්න බැරි අලුත් කොරෝනාවා සාම්ප්‍රදායික ජන ජීවිතයට බාධා නොකරන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා ඒ ගම සමග පිලිසඳර තුන්වන වැඩසටහනට අද එක් වෙමින් මේ පිළිබඳ තොරතුරු ගෙන එන්නේ අපනියෝජිත නජිත් මාතරගේ දුක්විඳින ජනතාවගේ ඒ දුක් ගැහැට උන්ගේ දෙපා අසලටම ගිහිල්ලා විමසන රාජ්‍ය නායකයෙක්ගේ ගැටලු වලට විසඳුම් දෙන රාජ්‍ය නායකයෙක් විදිහට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් අද දවසේදී ජනපති ගම සමග පිලිසඳර තුන්වෙනි වැඩසටහනට සහභාගී වුණා. ඉබුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රාවණාකන්ද ග්‍රාම නිලධාරී වසමින් අති දුෂ්කර ගම්මානයක් තෝරවෙල් කන්ද ගම්මානේ තෝරවෙල් කන්ද විද්‍යාලයට ජනාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තිය අද උදෑසන සිදු වුණා. අනතුරුවයි එතුමන් ජනතාවගේ ගැටලු හඳුනාගෙන ඒවට විසඳුම් ලබා දීම ආරම්භ කළේ. කට්ටනි කන්ද, ගල්ලෙන කන්ද, තෝරවෙල් කන්ද ඇතුළු අවට ගම්මාන රසක ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වී තම දුක් ගැනවිලි ඉදිරිපත් කළා. පුදුකාඩු වහන්දියේ සිට වලේගොඩ මාර්ගය, රාවණාකන්ද සිට ගල්ලෙන් කන්ද දක්වා මාර්ගය, තෝරවෙල කන්ද, වතුකාර කන්ද මාර්ගය ඇතුළු මාර්ග රසක් කඩිනමින් සංවර්ධනය කරන්නයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ඌරා ඔය හා ඉමු ඔය ඇතුළු පාලම් තුනක් ඉදිකිරීමද මීට ඇතුළත්. පල්ලවන ගෙහින් නඩු දැම්මා. මේ තලු මෙලමින් සිටියේදී එල්.ආර්.සී. එකේ ඉඳන් ඒවා කලින් වගා කරපුවා තමයි දැන් වගා කරලා තියෙන්නේ. ඒ පිළිබඳව මේ උත්තරයක් දෙන්න මෙන් මම ඉල්ලා සිටිනවා. නඩු දානකොට ඒක සාධාරණයක් ඒ නිලධාරීන් බලන්න ඕන. මේ දීර්ඝ කාලීනව මේව පාවිච්චි කරන අයට මෙහෙම අතනොමතිකව නඩු දාන්න එපා කියලා කියන්නට ඕන. ඉතින් මේ ප්‍රශ්නය ඉදම් අමාත්‍යාංශයත් වනජීවී අමාත්‍යාංශයත් වන රක්ෂණ අයත් දන්නවනේ. ඒ ඔප්පුවක් ලබා දෙනකම් මේ වගේ දලු කඩන අය ඉන්න අවස්ථාවලදී නඩු දැමීමෙන් එහෙම වැළකින්නද? මම කියන්නේ දැනට තියෙන කැල විනාශ කරලා හැබැයි වගා කරන්න යන්න එපා. පාරම්පරිකව පදිංචි වෙලා හිටපු අය ගැන තමයි මම මේ කතා කරන්නේ. දැනට අවුරුදු 5ක පමණ කාලෙ ඉඳන් තමයි අපිට මේ කරදරේ. එයින් ඉස්සෙල්ලා අපි පාරම්පරිකව කරගෙන ආවේ කිතුල් මල් කැපීම. පැහැදිලි. ඒ ඉතින් අපිට බලපත්‍ර තිබුණත් අපි අල්ලලා උසාවි දාලා නඩු කියලා දඩ ගහනවා. කිතුල් මදින පැතිවල තියෙන ප්‍රශ්නයක්. මේ කර්මාන්තේ දියුණු කරන්න ඕගොල්ලන්ගේ වනේ ආරක්ෂා කරගන්න ගමන් මේ කිතුල් ගස් ඒ මදින අයගේ ජීවිකාව කරගන්නටත් අවශ්‍ය කටයුතු කරන්න. කුඩා ජල යෝජනා ක්‍රම මගින් ජලය ලබා දුන්නත් ඒ ප්‍රමාණවත් නොවෙති නිසා වලව ගංගා හරහා ජල යෝජනා ක්‍රමයක් ලබා දෙනමින් සැ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. බුලන්ස අපිට බට්ටික දාන්න විතරයි මාස 4ක් 6ක් වගේ කාලයක් ඇතුළත මේ ගමටත් වතුර දෙන්න පුළුවන් සර්. මේ හැමතැනකම ගියාම පාරවල් සහ පානීය ජලය හැම කෙනෙක්ගේම ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේ පැර අයවැයනොත් විශාල මුදලක් යොමු කළ තියෙනවා. ග්‍රාමීය පානීය ජලය ලබා දීමට පාරවල් ගැන අපි අවධානය යොමු කළේ කරනවා. ග්‍රාමීයව තියෙන සෞඛ්‍ය ඒවා මදි. ඒක තමයි ඒකටත් අපි මුදලක් ලබා දීලා තියෙනවා. ගමට පහසුකම් සෞඛ්‍ය පහසුකම් ගෙනියන්න. ප්‍රදේශයේ තේ සැකසුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම කෙරෙහිද ජනාධිපතිතුමාගේ අවධානය යොමු වුණා. ප්‍රදේශයේ ගුරු හිඟයට පිළියම් යෙදීම ඇතුළු ප්‍රධාන ගැටලු රැසකට විසඳුම් ලබා දීමටද මෙහිදී පියවර ගැනුණා. තෝරවෙල් කන්දේ ජනතාවගේ එහිංසක ඉල්ලීම් ඉටු කරන්න ජනාධිපතිතුමා හැකි උපරිම දෙයක් කරයි.
අපි විශ්වාස කරනවා නුදුරු දිනකදීම තෝරවෙල් කන්ද මේ ගමට සශ්‍රීකත්වයේ වගේම සෞභාග්‍ය වගේම සංවර්ධනයක් උදා වේ. බස්නාහිර පළාතින් පිටව යන පුද්ගලයින්ට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව හා අහඹු නියැදි පරීක්ෂාව සිදු කිරීමට පියවරගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍යසේල ගුණවර්ධන මහතා පවසනවා. අද දිනේ වනත මෙරට සුවේ ලැබූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 27000 සීමාව ඉක්මවා ගියා. ඒ තවත් 708 දෙනෙකු පූර්ණ සුවේ ලැබීමත් සමගයි. මේ අතර අද පස්සරුව වන විට තවත් කොරෝනා ආසාදිතින් 376 දෙනෙකු වාර්තා වී තිබුණා. ඊයේ දිනේ තුල අපේ රටින් COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන් 650 දෙනෙක් හඳුනාගත්තා. වැඩිම පිරිසක් සුපුරුදු පරිදි වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණු ආසාදිතයන් සංඛ්‍යාව 242ක්. එවගේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් තවත් ආසාදිතයන් 126ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 42 ඊයේ දිනේදී හඳුනාගත්තා. එවගේම ඊයේ දිනේ තුල පමණක් PCR පරීක්ෂණත් 14000කට අධික සංඛ්‍යාවක් සිදු කළා. අපි සෝදානම් අද දිනේදීත් COVID-19 වෛරසයේ නවතම තොරතුරු මෙලෙස ඔබ වෙත ගෙනින්නට. බස්නාහිර පළාතෙන් පිටව යන පිරිස් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීම එම පළාත් මායිම්වලදී අද සිදු කෙරුණා. පුද්ගලයන් 451 දෙනෙකු අහඹු පරීක්ෂණ සඳහා යොමු කළ අතර එහිදී 5 දෙනෙකු කොරෝනා ආසාදිතින් ලෙස හඳුනාගත් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. අපි බස්නාහිර පළාතෙන් පිටත් යන වාහන වල ඉන්න මගීන් පරීක්ෂා කිරීම සඳහා ස්ථාන 4ක ශ්‍රී ලංකා පොලිසිය හා සමග ඒකාබද්ධව රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක අහඹු ලෙස කිරීම සඳහා කටයුතු සූදානම් කර තිබෙනවා. මිගමු පාරෙත්, ඒ වගේම නුවර පාරෙත්, තපුර පාරෙත්, ඒ වගේම ගාලු පාරෙත් අපි මේ සඳහා සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා. මහජනතාවගෙන් අපි ඉල්ලීමක් කරන කරුණා කරලා මේ සඳහා අපිට සහයෝගය ලබා දෙන්න සියලුම මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. මෙම නත්තල් කාල සීමාව අපි අවුරුදු සැමරුවා වගේම gedara ඉඳලා පුළුවන් විදියට සමරන්න. මේ ගම්පලාත් වලට යන අයගෙන් රෝගියෙක් හැටියට හඳුනා ගන්න පුළුවන් වේ නම් තමා ආදරණියන් වෙත නොදැනුවත්ව යෑම හරහා රෝගය ඒ අයට වැළඳීමට ඇති ඉඩකඩ අවම කිරීමට වැඩසටහනක් යොදලා තියෙනවා. ඇන්ටිජන් පරීක්ෂණයක් නෙගටිව් වුණ පළියට 100%ක් මේ රෝගයෙන් තොරයි කියලා කියන්න අපිට අමාරුයි. මේ මොහොතේ නෙගටිව් වෙන පුද්ගලයේ තව පැය කීපයකින් තව දවස් කීපයකින් පොසිටිව් වෙන්න ඉඩ තියෙනවා. මෙවන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 35763ක්. ඒ අතුරින් 8542 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ 426 දෙනෙකු පසුවන අතර ආසාදිතයන් 27061 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. මෙරටින් මේ දක්වා කොරෝනා මරණ 160ක් වාර්තා වී ඇති අතර ඉන් 117 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්. ගම්පහින් මරණ 15ක්ද කළුතරින් 11ක් හා පුත්තලමින් කොරෝනා මරණ 5ක් වාර්තා වී තිබෙනවා. කුණෑකල දිස්ත්‍රික්කයෙන් මරණ 4ක් මාතරින් 2ක් මෙන්ම මාතලේ මහනුවර හා නුවරඑළිය යන දිස්ත්‍රික්කවලින් එක් පුද්ගල මරණය බැගින් සිදු ඇති බවයි සෞඛ්‍ය අංශය තහවුරු කර ඇත්තේ. වයස අවුරුදු 30ට අඩු පුද්ගලින් සිව් දෙනෙකුද වයස අවුරුදු 41ත් 50ත් අතර 20 දෙනෙකුද මෙසේ මිය ගිය පිරිසට ඇතුළත්. වයස අවුරුදු 51ත් 60ත් අතර 28 දෙනෙකු හා වයස අවුරුදු 61ත් 70ත් අතර 32 දෙනෙකුද කොරෝනා හේතුවෙන් මියගිය පිරිසට ඇතුළත් වන අතර වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයන් 70 දෙනෙකු මෙසේ මිය ගොස් තිබෙනවා. කොරෝනා මරණ 160න් 98ක් රෝහල් තුලදී සිදු ඇති අතර සෙසු මරණ නිවෙස්වල හා රෝහල්ගත කරන අවස්ථාවේදී සිදු ඇති බවයි සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ. මහරගම පිළිකා රෝහලේ ශල්‍යකර්ම විකිරණ ප්‍රතිකාර රෝගී ප්‍රතිකාර සියල්ල ඒ විදිහටම සිද්ධ වෙනවා. ඒ හින්දා මම හැමෝගෙම ඉල්ලා සිටිනවා මේ රෝහල්ට එන්න බය වෙන්න එපා. ආරම්භයේ පටන් අද වෙනකන් කොරෝනා රෝගීන් 33යි ඔක්කොම රෝගීන් වාර්තා වෙලා තියෙන්නේ. මේ රෝහලේදී නෙමේ රෝහලින් යම් පරීක්ෂණ සඳහා ගියේ සහ පිට අය තමයි මේ 7 දෙනෙක් කුඩා දරුවෝ වැඩිහිටියෝ 26 දෙනෙක් කොරෝනා පොසිටිව් වුණා. ඒ අයත්
ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කරලා ගොඩක් අය සුවය ලැබුවා. අපි මේ රෝහල මේ අවදානම් කලාපලේ නැයගේ හැමෝගෙම රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක සහ PCR කරනෝ. ඒ වගේම ශල්‍ය කර්මයට කලිනුත් මේ පරීක්ෂණ කරනෝ. අදාළ අංශ මගින් අවසර ලබා දුන් පසු එළඹෙන 26 වන දින සිට සංචාරකින් වෙනුවෙන් ගුවන්තොටුපළ විවෘත කිරීමට සූදානම් බව ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා පවසනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ අමත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ මේ දෙකම දැන් අපි ලැහැස්ති වෙලා ඉන්නවා සංචාරකයන් ඉදිරියේදී පිළිගැනීම සඳහා. අපි දැන්ට කටයුතු කරගෙන යන්නේ 26 වෙනිදා මේ ආරම්භ කිරීමට. ඒ කරන කාර්ය ප්‍රියාපිළිවෙත අපි දැන්ටත් සාකච්ඡා කරගෙන යනවා. මේ සෑම ගුවන් යානයක් ආපු මගින් මෙතනින් ගියාට පස්සේ මේ ගුවන්තොටුපළෙන් ඒ සම්පූර්ණ ප්‍රදේශයම නැවතත් ඩිසින්ෆෙක්ෂන් ක්‍රියාවලියකට භාජනය කරනවා. ඔය එක්කෙනෙකුට හැදුනයි කියලා කිසිම කෙනෙකුට අනික් කට්ටියට ඒකෙන් අපහසුතාවයක් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවයේ මාතෘ සේවාව ජයග්‍රහණ කිහිපයක් පසුගිය දිනෙහිදී ලැබූ බව පෞල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ මාතෘහා ළමා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය පවසනවා. මොල්ලේරියා රෝහලෙත් ඒ වගේම දසවිසකාන්ත රෝහලෙත් ඊයේ දරුවන් 4 දෙනෙක්ගේ ශල්‍ය කර්මයක් සිදු කළා බිහි කළා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක ලෝක වාර්තාවක් විදිහට සඳහන් කරලා තියෙනවා. මොකද දැනට දරුවන් 4 දෙනාම ඉතාමත් හොඳින් නිරෝගී සුවේ පවතිනවා. මේ ලැබිලා තියෙන්නේ උත්සව සමය. උත්සව සමයේදී අපි කවුරුත් කැමති යාළුවොත් එක්ක පවුලයත් එක්ක විනෝදකාමීව ගත කරන්න. හැබැයි මේ වන විට මුළු ලෝකයේම තියෙන්නේ තීරණාත්මක අවස්ථාවක. අනේ නිසා අපි සෞඛ්‍ය ආරක්ෂිතව මේ කාලය ගත කරමු. කොවිඩ් වට්ටු කරන බෙහෙත අපිම ලබා දෙමු. කොරෝනා තත්ත්වයේ හමුවේ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් නත්තල් උත්සවයේ සැමරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කොළඹ රදගුරු දුෂන්ත් රුද්‍රිකෝ හිමිපාණන් අතර පැවැත්වුණා. සාකච්ඡාව පැවැතුනේ කොළඹ රදගුරු කාර්යාලයේදී. උත්සව සමයේ කිතුණු බැතිමතුන් හා සියලු ලංකාවාසීන් ආරක්ෂා කරගන්මින් නත්තල සැමරීම පාසල් ආරම්භ කිරීම හා නව ව්‍යවස්ථාව පිළිබඳ කොළඹ රදගුරු හිමිපාණන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කළා. සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නත්තල සැමරීම සඳහා වග බලා ගන්නා මෙන් ජනතාව දැනුවත් කරන්නයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී කොළඹ රදගුරු හිමිපාණන්ට සිහිපත් කළා. අනතුරු අවම කිරීම හා මාර්ග ආරක්ෂා වෙනුවෙන් අද සිට ලබන පස්වනදා දක්වා රාත්‍රී වාහන මෙහෙයුම් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. අද රාත්‍රී සිට නැවත දැනුම් දෙනතුරු රථවාහන පොලිසිය විශේෂ මෙහෙයුමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ලංකාව පුරා අධික වේගයෙන් රියපදවන බීමත්ව රියපදවන සහ අපරීක්ෂාකාරී පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ මෙහෙයුම ජනවාරි 5 දක්වා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ මෙහෙයුමේ අරමුණ වන්නේ අනතුරු අඩු කිරීම, ඒ වගේම මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම, යම් රියදුරේ බීමත්ව රියපදවීම, ඒ වගේම නොසැලකිලිමත් අපරීක්ෂාකාරී රියදාවනි සිදු කළොත් ඒ වාහන පොලිස් භාරයටගෙන අධිකාරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ පිළිබඳ මාස 4ක පමණ කාලයක් පැවති අර්බුදය අවසන් කරමින් පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ එම මන්ත්‍රී දුරේ සඳහා ගැසට් කෙරුණා. පසුගිය අගෝස්තු මාස 5 වෙනිදා පැවති මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය ඡන්ද 67,758ක් ලබා ගත්තා. යනුවෙන්ම පක්ෂයට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හිමි වුණා. එම මන්ත්‍රී ධූරයට නියෝජිතයෙකු පත් කිරීම පිළිබඳ පක්ෂයේ අර්බුදය ඇති වූයේ ඒත් සමගයි. ඒ සඳහා පූජ්‍ය වේදනිගම විමලතිස්ස ස්වාමින් වහන්සේගේ නම උන්වහන්සේ විසින්ම මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබුණා. පසුව එම ලිපිය ඉල්ලා අස්කර ගෙනුණා. මෙම මන්ත්‍රී ධූරය සඳහා පූජ්‍ය ගලකොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේගේ නබත යෝජනා වුණා. මෙම ගැටලුව හේතුවෙන් පසුගිය කාලයේ අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට නියෝජිතයෙකු පත් කිරීමට හැකි වූයේ නැහැ. ගැටලුව අවසන් කරමින් මේ වන විට පූජ්‍ය අතුරුලියේ රතන ස්වාමින් වහන්සේගේ නම ගැසට් කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගොනු සම්බන්ධයෙන් නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ලිපියක් යොමු කළේ උපදෙස් ලබා දීම පිණිස මිස ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය ප්‍රකාශ කිරීමට නොවන බව රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පාස්කු කොමිසම හමුවේ ප්‍රකාශ කළා. මේ අතර නිෂාරා ජයරත්න මෙනවිය ජනාධිපති කොමිසමට අපහාස කළ සාක්ෂිකාරියක් ලෙස නම් කරන්නයි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමෙන් ඉල්ලීමක් කළා.
ජනාධිපති නීතිඥවරයා මෙම ඉල්ලීම සිදු කළේ තම නීතිඥවරයෙකු ලෙස ප්‍රශ්න විමසූ අවස්ථාවේ සාක්ෂිකාරිය ලෙස සිටි නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනිය ප්‍රතිචාර දක්වූ ආකාරය පිළිබඳ සිය බලවත් අප්‍රසාදය පළ කරමින් එසේම නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනිය සාක්ෂි ලබා දුන් ආකාරය පිළිබඳ දැඩි ලෙස අවවාද කළ ජනාධිපති කොම්සම අවසන් අවවාදයක් පවා නිකුත් කළා නිෂාරා ජයරත්න මෙනවිය කැඳවා තිබුණේ 2019 වර්ෂයේ ජූනි මාස 19 වන දින නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඇනිකුත් කළ මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහායි මම මේ මාධ්‍ය නිවේදනය නිකුත් කළේ 2019 ජූනි මාස 10 වනදා පූජ්‍ය මාගල්කන්දේ සුදත් හිමියන් අපේ දෙපාර්තමේන්තුව අසලට ඇවිත් නිකුත් කළ අසත්‍ය සාවද්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන්ුයි සහරම් හෂිම් සහ ජාතික තවහීද් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් 2018 ජූලි 7 පිටු 300ක ගොනුවක් ත්‍රස්ව විමර්ශන කොට්ටාසය නීතිපති දෙපාර්තමේන්තුවට ලබා දුන්නා කියලා උන්වහන්සේ ප්‍රකාශ කළා. ඒත් ඒ සම්පූර්ණ ගොනුව සත්‍ය වශයෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවට ලැබිලා තිබුණේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. ඒ කියන්නේ 2019 මැයි 6 වෙනිදා. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා එවෙනකොට හිටිය වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලිපියක් යවුවා. ඒ ලිපිය පදනම් කරගෙනයි නීතිපතිවරයාගේ වාචික උපදෙස් පරිදි මම මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කළේ. ඒ නිවේදනයේ තියෙනවද ත්‍රස්තු විමර්ශන කොට්ටාෂය නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කරපු ප්‍රශ්නගත ගුණුව ගැන නීතිපති දෙපාර්තමේන්තුවෙන් වරදක් පැහැරහැරීමක් සිදු වෙලා නැහැ කියලා. එසේ සඳහන් වෙනවා ස්වාමීනි නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට මේ ලිපිය යොමු කරන අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව මෙම සිදුවීමට අදාළව කිසිදු අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කරලා තිබුණේ නැහැ. අනික මේ මාධ්‍ය නිවේදනයේ නිකුත් කළේ නීතිපති දෙපාර්තමේන්තුව හරියට කටයුතු කළාද නැද්ද කියන එක පැහැදිලි කරගන්න නෙවෙයි. පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත ස්වාමින් වහන්සේ සිදු කළ ප්‍රකාශයට පිළිතුරක් විදිහට විතරයි 2020 නොවැම්බර් 27 වනදා මෙම සිද්ධියට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව විනයානුකූලව පියවර ගන්න කියලා ඔබේ දෙපාර්තමේන්තුව රාජ්‍ය සේවා කොමිසමට නිර්දේශ කරලා තියෙනවා. ඒකයි ඔබ නිකුත් කරපු මාධ්‍ය නිවේදනයේ අන්තර්ගත කරුණුයි එකිනෙකට පටහැනි නේද? මාධ්‍ය නිවේදනයේ නිකුත් කළේ නීතිපති දෙපාර්තමේන්තුව ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළා අභ්‍යන්තර විමර්ශනයක් සිදු කරන්න ඉස්සෙල්ලයි. පසුකාලීනවයි කමිටුව විමර්ශනය කරලා නිර්දේශ ඉදිරිපත් කළේ. ඉන්නනතුරුව ප්‍රශ්නගත ගොනුව සම්බන්ධයෙන් ක්‍රියාකර නීතිපති දෙපාර්තමේන්තුව මගින් විනය පියවර ගැනීමට නිර්දේශ කර ඇති නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසත් නවාවි මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළා. ඔබය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ 2017 වෙද්දී ත්‍රස්ත විමර්ශන කොට්ටාසය මගින් උපදෙස් දෙන්න තරම් තොරතුරු ඉදිරිපත් කරලා නැහැ කියන්නේ ඒ වෙද්දී නීතිපතිවරයා දරපු මතය නේද? 2019 ජුනි 18 වනදා නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට යැව්වේ උපදෙස් ලිපියක්. ඒ මතයක් නෙවෙයි. ඒ ලිපිය පදනම් කරගෙනයි මම මේ මාත නිවේදනය නිකුත් කළේ. මේ නිර්ධාරින් දෙදෙනා වැරද්දක් කළේ නැහැ කියලා. නීතිඥතුමා මගේ කටින් වචන ගන්නයි උත්සාහ කරන්නේ. මම ඒක පිළිගන්නේ නැහැ. කවුද ඔබේ විනය නිලධාරියා? මම මේ මාත නිවේදනයක් ගැන පිළිතුරු දෙන්න. මම හිතන්නේ නැහැ සභාපතිතුමනි මේ නීතිඥවරයා අසන ප්‍රශ්න මේ කොමිසමෙන් හොයලා බලන විෂයපතයට අයත් කියලා. එනිසා මම මේවට පිළිතුරු දෙන්න ඕනද? පත් කරලා තියෙන මේ කොමිසමේ කරමුණක් තමයි මේ බෝම්බ ප්‍රහාරය එල්ල වෙද්දී රජයේ නිලධාරීන් අතින් යම් පැහැරහැරීමක් සිදු වෙලාද යන්න සොයා බැලීම. මුලින්ම ඔබේ දෙපාර්තමේන්තුවෙන්ම ලිපියක් සහ මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. ත්‍රස්ත විමර්ශන කොට්ටාෂයේ ලිපිගුණුව සම්බන්ධයෙන් ඔබේ දෙපාර්තමේන්තුවේ කිසිම නිලධාරියෙක් වැරදි කරලා නැහැ කියලා. ඊට පස්සේ ආයේ ඔබේ දෙපාර්තමේන්තුවෙන්ම නිර්දේශ කරනවා නිලධාරීන් දෙදෙනෙකුට විනය පියවර ගන්න කියලා. එනිසා ඔබ මේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න ඕනි. එවගේම මම ඔබට අවවාද කරනවා ඔබ මේ කොමිසමේදී සාක්ෂිකාරියක් විතරයි. ඔබට නීතිඥවරු අහන ප්‍රශ්නවලට තර්ක කරන්න බෑ. ඔබට අවශ්‍ය නම් ඔබ වෙනුවෙන් නීතිඥ නියෝජනයක් ගන්න පුළුවන්. මේ අතර ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් පසුගිය සමයේ ආందోලනාත්මක හෙළිදරව්වක් කළ නාමල් කුමාර අද පෙරවරුවේ සාක්ෂි ලබා දීම සඳහා ජනාධිපති කොමිසමට පැමිණියා. කෙසේ නමුත් ඔහුගේ සාක්ෂි ලබා ගැනීම මාධ්‍යයට විවෘත වූයේ නැහැ. දේශීය හා ජාත්‍යන්තර වෙළඳපළට අත්‍යවශ්‍ය සැකසුම් කළ ආහාර නිෂ්පාදනයේ සඳහා කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ විවෘත කෙරුණු කර්මාන්ත ශාලාවේ කිසිදු ආකාරයක ගව ඝාතනයක් සිදු නොවන බව එහි පාලන අධිකාරිය අවධාරණය කරනවා. බිම කර්මාන්ත ශාලාව කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ විවෘත කෙරුණේ පසුකී කුලස්වනිතයි. ඒ අමාත්‍ය නමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් අගේ එකතු කරන ලද මාංශ හා නිර්මාංශ ආහාර වර්ග ඇතුළු නිෂ්පාදන 400ක් පමණ මෙහි නිපදවීම අපේක්ෂාවයි. මෙම කර්මාන්ත ශාලාව මෙරට විශාලතම ගව ඝාතකාගාරය බවට ඇතැම් පිරිස් චෝදනා කරනවා. ඒ සම්බන්ධයෙන් විවිධ තොරතුරු සමාජ මාධ්‍යවල හුවමාරු වන අයුරු දැකගත හැකියි.
අක්කර 6ක් තරම් විශාල භූමියක පැතිරී තිබෙන මේ මහා කර්මාන්තය මගින් ලෝකයේ මස් සම්පාදනයෙන් 10%ක් සම්පාදනය කිරීම සඳහා මේ කර්මාන්තය සකස් කරලා තියෙනවා කියන බව ඒ වගේම ආසියාවේ විශාලතම මස් සැකසුම් මධ්‍යස්ථානයේ කියන බව පැහැදිලි වෙලා තියෙනවා මේ මාධ්‍ය ඔස්සේ. එහෙම වුණොත් මොනතරම් විශාල සත්ත්ව ප්‍රමාණයක් ඝාතනය කරන්න සිදු වෙනවාද? එතන ලෝකේ වැඩිපුරම සතුන් මරණ රට බවට පත් වෙන්නේ නැතිද? ගරු අග්‍රාමාත්‍යතුමා ඉතාමත් විශේෂ යෝජනාවක් රට හමුවේ තිබුවා. ඒ තමයි මේ රටේ ගව ඝාතනය නතර කරනවා කියන අදහස. අගමැතිතුමාගේ ශ්‍රේෂ්ඨ ව්‍යායාමයට විරුද්ධවද තවත් පැත්තකින් මේ ක්‍රියාත්මක වෙන්නේ අපි පැහැදිලිවම ප්‍රකාශ කරන්න කැමති අපේ කටුනායක සහ අපේ පිහිටා ඇති කිසිඳු නිෂ්පාදනාගාරයක් තුල කිසිම ආකාරයේ ගව ඝාතනයක් හෝ සත්ත්ව ඝාතනයක් මේ දක්වා හෝ ඉදිරියටවත් සිදු නොවන බවට මේක තනිකරම බොරු මඩ ප්‍රචාරයක් දකුණු ආසියාවේ තියෙන ලොකුම මස් ආශ්‍රිත නිෂ්පාදනාගාරයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය කරන සම්පත් කිසිම දෙයක් මේ වෙන විට දැනුවත් තනම් නැහැ අපේ ප්‍රධාන පරමාර්ථය වෙලා තියෙන අපේ ආයතනයක් විදිහට ශ්‍රී ලංකාව තුල පවතින දේශීය නිෂ්පාදකයින්ගේ නිෂ්පාදන දේශීය උරුවකට නිෂ්පාදනය කොට අන්තර්ජාතික ප්‍රජා වෙත අගේ එකතු කරලා අපනයන කිරීම. ඉතින් අපි ඇත්තටම කනගාටු වෙනවා මෙවැනි දෘශ්‍යමාන නිවුස් හරහා දේශපාලනමය වාසි හෝ යම් කිසි වාසියක් ලබා ගැනීම තුලින් දේශීය ව්‍යවසායකයන්ට සිදු කරනු ලබන අකටයුතුකම් පිළිබඳව. නාරහෙන් පිට මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවක පිරිසක් සිය රාජකාරී වලින් අද පෙරවරුවේ ඉවත් වීම හේතුවෙන් එම දෙපාර්තමේන්තුවෙන් සේවාවන් ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවන්ට පත් වුණා. මොටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පිරිසකට ස්ථානමාරුවීම් ලබා දී ඇති බව ප්‍රකාශ කරමින් සේවක පිරිසක් මෙසේ රාජකාරී වලින් ඉවත් වුණා. ඒත් සමගම මොටරත ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබුණා. බොහෝ දුරබැහැර ප්‍රදේශවලින් පවා සේවාවන් ලබා ගැනීම සඳහා පිරිස් පැමිණ සිටි අතර ඔවුන් දැඩි දුෂ්කරතාවන්ට පත් වුණා. ඔබ ඉදන් මාරු කරන එක ගැන ඒගොල්ලෝ තීරණයක් ගත්තාම මිනිස්සු රස් කියලා දිනවනේ. ආ ඒකනේ වෙන්නේ. දැන් මේගොල්ලෝ මේ මාරු කරයි කියලා මේ වැඩ කරන්න තියෙන්නේ. වැඩ කර නැත්නම් මාරු කරන්න ඕන තමයි. මෙතන ඇවිල්ලා මේ මුදල් වහා බාණ්ඩා කරගෙන දණක් ඇවිල්ලා. පල්ලිම ඇවිල්ලා. පල්ලිම තමයි මුදල්ම තමයි. මුදල් දුන්නොත් තමයි වැඩේ කෙරෙන්නේ. ෆයිල් එක හෙටියන්නේ. නැත්නම් ෆයිල් එක ගල් ගහනවා. අන්දාදුරේ ඉඳන් ඇවිල්ලා මෙතන මේ උදේ යටේ ඉඳන් ඉන්නවා කියන්නේ සර් ඉතින් මාස්ටර් හිතන්නකෝ. ඈ මේ ඩියුටි වැඩක් කරගෙන තමයි ඇවිල්ලා ඉන්නේ. දැන් ඒගොල්ලෝ ස්ථාන මාරු කරනවා කියලා. ස්ථාන මාරු කරනවා කියන්නේ අයින්ද මේ සමාරු විදාලා හරියන්නේ නැහැ නේ. ට්‍රාන්ස්ෆර් කරනවා කියලා වැඩ නැහැ. ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ. ඒකන අනිවාර්යෙන් කරන්න ඕනේ තනිකර වංචාව කරා. මේ හැමතැනම මේ රාජ්‍ය සේවයේ අවුරුදු 5ක් වෙනකොට පළාත්තරලා කරන ඒ වගේ තැන්වල මාරු කරනවා. ඒක මේ ආයතන කියලා වෙනසක් වෙන්න ඕනේ. මේ විදිහට වෙනස් වෙනවා නම් අලුතෙන් එන අය කාර්යස්තුම වැඩ කරනවා. ගැටලුව විසඳීම සඳහා උසස් පොලිස් නිලධාරීන් පිරිසක්ද මෙම පරිශ්‍රයට පැමිණියා. පැය 4කට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවකින් පසුව සේවකීන් යලි රාජකාරී ආරම්භ කළා. මේ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගෙන්ද අප කරුණු විමසා සිටියා. බුද්ධි අංශ වලින් අපිට දීලා තියෙන තොරතුරු අනුව ඒ දෙපාර්තමේන්තුව පිරිසිදු කිරීම සඳහා ඒ දෙපාර්තමේන්තුව තුල නොසිටිය යුතු අය. ඒ අය විතරක් නෙමෙයි ඊගාවට નિયમિત පරිදි වාර්ෂික ස්ථානමාරු හිමි විය යුතු අය. ඒ අය දූෂිත නොවන නිලධාරීන් වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ ස්ථානමාරු කීපයක් ජනවාරි මාසේ සිද්ධ කරනවා. ඒකට කලබල වෙන්න කාරණයක් නැහැ. මේ ආයතනයේ ජනාධිපතිතුමාගේ අවධානයට ලක් වෙච්ච ආයතනයක්. ඒකේ තිබුණු අක්‍රමිකතා යම් ප්‍රමාණයකට අපිට සීමා කරන්න හැකියාව ලැබිලා තියෙනවා. අහිංසක ජනතාවගෙන් මුදල් ගසා කරන ව්‍යාපෘතියක් අදටත් ක්‍රියාත්මක වෙනවා. ඒක 100%ක් නතර වෙලා නැහැ. මේක බාර ඇමතිවරයා හැටියට මට ඒක පිළිගන්න වෙනවා. නැහැ කියන්න බෑ. එහෙමනම් ඒක නිවැරදි කිරීමේ වගකීමක් අපිට පැවරෙන. නිලධාරීන්ට යම් සිත් ඇවුලක් ඇති වෙලා තියෙනවා නම් පොදුවේ චෝදනා කිරීම. ඒක පිළිබඳවත් අපි කනගාටු ප්‍රකාශ කරනවා. ඒ නිසා මේක නිවැරදි මඟට ගන්න උත්සාහ කරන නිලධාරීන් පිරිසකුත් ඉන්නවා. දූෂණයෙන් තොර දෙපාර්තමේන්තුව බවට පත් කිරීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග අපි ගන්නවා. ඒවා උද්ඝෝෂණය කරුවයි කියලා අපි නතර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සමගින් ස්වාධින් රූපහානි රාත්‍රී ප්‍රධාන සිංහල පුවත්විකාශය නිමවට පත්වනවා. යලි තමයිමු රාත්‍රී 9:30ට. Thank you.